ටබ ජනාධපති නිල් වික්‍රම සිංග මතාගේ පදේශකාාවක ලෙසසිට, රෝසි සේනනයක බාත්මියයට ලබාදී තිබූ, අති ස්ුකෝප බෝගි, පෝෂ් වර්ගේ මෝත්‍රථය වයන් කාති වූ අවට කළ ප්‍රකාශය පිළබඳ පසුගේ තිනවල සමාජ ැඩිකතා ාගකිති වුණා. ඒ සමඟ ජනාධිපතිරන්ගේ වාහන සංචිතය පිළිබඳ විමසාබැෙලීම ආරභ කරුණා ඒ අනුවයි දෙදහස් පහාවවසරී සිට මෙම සංචතය සීක්‍රයන් ඒල් ගොස් ඇති බව සංඛයාලේකනවලින් හෙළවීතිබෙන්න්නේ. චන්ත්‍රකා ණ්ඩාණනායක කුමාර්ත්තුන්ග මහත්මියය දහස් පවසරේදී ජනාධිපති දුරෙන් ඉවත්වන විට මෙම වාහන සංචිත වටිනාකම රුපියල් තුන්කෝටි නමලක්ෂ දස දහසක් වෙනවා දෙදහස් හය වන විට එවකට සිටි ජනාධිපති මහින්දරජ පක්ෂමහතාගේ වාහන සංචිතය වටිනාකම රුපියල් එකසිය තිස්ද කෝටි දහ. ලක්ෂ නමදහස ඉක්මවා කියයා ඒ අනුව වර්ෂයක් තුළ ජනාධිපති වාහන සංජිතය වටිනාකම සයට හරදහස් දෙසය හැත්තේ හයකින් ඉහළ ගියා දෙදහස් දාහත්‍රව වසරේ ජනනාධිපති වාහන සංචිතයට, රෝපියල් තිස් හයි කෝටි අනු තුන් ලක්ෂ හැට දහසක වවාහන අලුතින් මිලතිී ගැතිබනාා ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති දුරෙන් පරාජියට පත් වන විට වාහන සංජිතය මුළු වටිනාකම රුපියල් තුන් සියය හැට නව කෝටි අසු අට ලක්ෂ ඒ ැට තර දසක් දක්වා ඉහළකයා චන්ද්‍රකා ජනාධිපතිවරේගේ දුරකාලය අවසන් වන විට ජනාධිපති වාහන සංචිතය වටිනාකම රුපියල් තුොන් කෝටි නවලක්ෂ දසදහසේ සිට වසර නමයක් තුළ රුපියල් තුන් සියය හැට නවකෝටි අසු අට ලක්ෂ හැට හතර දහස දක්වා සටෙකුළුස් දහස් නමසේ හැටහයකින් වැඩිකරගෙන තිබුණා මෙම දත්ත මුදල් අමමාතංශයේ වාර්ෂික වාර්තාවේ දක්වා අතිබිෙන පා හත් දෙදහස් පහලිවෙ සිට අදාල සංචිතය වටිනාකම ස්යාගනීමට නොහැකිව ඇතේ මුදල් අමාතංශයේ වාර්ෂික වර්තාවෙන්, අදා දත්ත ඉවත්කිරීම හේතුවෙන්.